ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. ආදරේ අහස තරම් අනේ අම්මව තමන්ගේ ගඳ තමන්ට එන්නේ නැති හැටි. හම් 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 තදින් සිනා. මොකද ඒ කිව්වේ? බීලාව මිනිසුම තමයි. අපි අයියතෝ විදිහට බීලාවම කියවනවා. අයියෝ යා චිත්‍ර කතා කියවල නැද්ද? ඔව්. සුමතිපාල ජෝතිපාල සුද්ධි කියුවා. සුමතිපාල ජෝතිපාල සුද්ධි නෙමෙයි. සුද්ධි ලිව්වේ සුමතිපාලයි ජෝතිපාලයි. හරි, පුළුවන් නම් කියනවා ඒවල හිනායන දර්ශන ලියන්නේ කොහොමද කියලා. දත් පෙන්නනවා ඇඳලා. දත් පෙන්නනවා ඇඳලා. ඕකට තමයි කියන්නේ දැක දැකත් නොදක ඉන්නේ ආසාසත් නොවසුන් නුයි කියලා. ගෑණි චිත්‍ර කතාවල දෙබස් ලියන්නේ උඩු කොටුවේ. හිනා වෙන දර්ශන වල ලියන්නේ හං 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 තදින් සිනා කියලා යටින් ලියනවා. ඒකවත් අහලා නැද්ද? ගෑණි? ඇයි සරෝජ් උඹට ගෑණි කිව්වේ? ඔය අම්මට මොනවද කරේ සරෝජ්? එතකොට උඹ දැන් අර පන්තියට යන්නේ නැද්ද? මං කොහොමද මේ යන්නේ? මං කොහොමද ආපහු ඒ ළමයට මූණ දෙන්නේ? දැන් මේ වෙනකොටත් සේරම දේවල් ඒ ළමයින්ට කියලත් ඇති. උඹ අහවල් දෙයකටද ඔය ආකාර බොරු බේගල් අතාරින්න ගියේ ඒ ළමයට? ඈ? ඇත්ත කියලා කොහොමද මේ තැන්වල අපි පෑහෙන්නේ? ඒ තැන්වලට එන්නේ සේරම පෝසත් ළමයි. එන්නේ කාර්වලින්. ඒ තැන්වල පෑහෙන්න ඕන නම් අපිත් ඒ විදිහට ඉන්න ඕන. අනිකම්මේ මේ තත්ත්වෙන් ගොඩ එන්න නම් කවදා හරි දවසක සල්ලි බාගි තියෙන කොල්ලෙක්ව අල්ල ගන්න ඕන. හැමදාම අපිට මෙහෙම ඉන්න බෑ යම්මේ. අනික හැමදාම මට මෙහෙම ඉන්නත් බෑ. උඹේ හිතේ නම් තියෙන. අනේ මේ චුට්ටි. උඹ කලබල නොවී හිටහන්. ඔබට තව කල් තියෙනවනේ. අනිත් එක මේ දීග යනවා කියන එක මේ සුළුපටු දෙයක් කියලා හිතන්ට එපා. තේරුණාද? දීග ගියන් පස්සේ ඒගත්තු මිනිහත් එක්ක මුළු ජීවිත කාලෙම ගෙවන්න ඕනේ. මුළු ජීවිත කාලෙම. ඔබට තේරුණාද? මේ කාලේ ආපු දාට උඹ හොයාගෙන උඹේ ඉරණංකාරයා ගෙදට්ට මෙයි. එතකන් ඩිංගක් ඉවසලා හිටාන්. එක බොරුවෙන් මිනිස්සුන් රවට්ටන්න බෑ හැමදාම. ඒක බොහොම ටික කාලයයි. කොටිම කියනවා නම් රබර් බෝලයක් අරන් දාපම් වතුරට මොකද වෙන්නේ කියලා බලන්න. මොකද වෙන්නේ? ඒක උඩේනවා. ඒකන ටිකක් හිතලා බලහංකො. ඇත්ත කියන තිබුණාම මටත් කියලා වැදගත් විදියට ඉන්න වැදගත් අයියා කෙනෙක් හිටියන. මිනිසුන්ගේ අතපය කඩන ගිනි වතුර බොන අයියා කෙනෙක් ඉන්නවා කියලා මුළු රටටම කියන්න කියලා දම්මෝ ඔය මට කියන්නේ ඉතින්. මේ චුට්ටි උඹ අයියට විතරක් වැරදි කියන්න දෙන්න එපා. ඌ කවුද කියලා කියන්න මන් දන්නවා. ඌ මගේ කොල්ල. ඌ උඹලට හිතේසවන්ති.
ඒ හන්දයි උඹලා ගැන වාකාර හොයන්නේ. අනිත් එක ලොක්කි පිළිවෙලක් වුණායින් පස්සේ ඌ තිබේටම හැදිලා එයි. ඊට පස්සේ ඌ උඹ ගැනත් බලයි. ඌගේ හැටි මන් නොදන්නවයි. උඹ ඩිංගක් ඉවසලා ඉඳහන්කෝ. බලමුකෝ. ඉවසලා ඉවසලා අන්තිමට මට මොකද වෙන්නේ කියලා. දවල් කෑවේ බොස් ලෑ ගෙදර හදලා තිබ්බේවනේ. චබින්දෝ ඔය ලොකු ලොකු තැන්වල උයන අරුමෝසන් කෑම අපේ වැඩවල වලට දිරවන්නේ නැහැ බං. දැන් බලංකෝ. ලතාක්කගේ කට්ට කරෝල හොද්දයි බතයි. අපේ අම්මගේ පොල් සම්බෝලේ බතයි. යකුමට ජීවිතේට බඩයමාරෝ කැදේ තිනවා. අපිට ඉතින් කොහෙද එහෙම වාසනාවක් සංජීව අයියා. අනේ මන් දන්නා බඩගින්න වැඩි කමට මස් එකට දීලා ඇද්ද වැඩි. ඒක මස් හොද්දාද සීම්බල මාළුවද්ද මන්ද. ආ යන්න ඕනේ වගේ අප්පා. ආ කෝ ඒ පර්මු ආයි ගියාද? මම මේ දෙහි ගෙඩියක් හදන් ආව බොන්න දෙන්නේ කියලා. මොනවා කාලද බං ඔය? ලොකු තැනකින් කාලා බං. ලොකු තැනකින් කාලා. ඇත්තට ලොකු ලොකු තැන් වලින් කන්න යන්නේ කාලට නම් හොඳ පාඩම් වුවා. එන්න ඇතුළට. බැලෝචන මට පරක් වෙනවා. මම යන්න. අනේ අනේ තේක බීලා නෙන්නකෝ. බීලා? ඔය වචනේවත් මතක් කරන්න එපා. අද අහගත්ත දේවල් හොඳටම ඇති. ඔහම තමයි නරක වැඩ කරන්නේ. ආයි බොන්නේම නෑ හොඳද? බබා. එයාද හරි ලස්සනයි බබා. ඔය ඔය තාම වෙරි. යන් යන් ඇතුළට. හලෝචන මම දැන් ගෙදර යන්න. මම හෙට උදේ එන්න. අම්මට කියන්නකෝ මම ඇවිල්ලා ගියයි කියලා. ඉතල ඔක්කේ උඹට වෙලා තියෙන්නේ. ඇහැ පේන්නේ නැත්නම් දැන්ද? මොකද්ද ඒ ගඳ? අප්පා ගිනි වතුර ගඳක් එනවා. ගිනි වතුර ගඳ? ඔව් පිස්සුද? මොකද අර මහත්තයා ආපයි මයන්? වැඩක් තියෙනවා කියන්නේ? මට ඔලුව රිදෙනවා මේ මං යන්න. හනී වන්දන්නේ. ආපයි එනවා. ආපයින් ආයි යනවා. මෙහෙන් ඔලුව කැක්කුමලු. නේ මන් දන්නේ අර ලොකු එක අහන ප්‍රශ්න වලට මං කොහොම උත්තර දෙන්නද කියලා.
ඔයා මහන්සි වෙලා පිළිවෙලකට වැඩ කරපු නිසා තමයි අද අපි මෙතන ඉන්නේ. දැන් බලන්න. මට කොළඹ හතින් ගියක් තියෙනවා. මගේ බත්තර මුල්ලේ. ඒක නුවර අලුතින් හදන ගි. මං ඉතින් නෑනේ මේ අපි නුවරෙලින් හොඳ ගයක් හදමු. මොකද කියන්නේ? නුවරෙලි? ඒ වලටද? ඒක මම කායක නටන දා හදන්නේ. සුමනේ මේ මේ හොඳටම ඇති. හරිද නේ මම මේ දැන් දුවකෝ. ඔය ඉන්නේ කාමරේට වෙලා. එයාගේ වැඩේ ඉතින් කම්පියුටර් එකේමනේ. දැන් හැදෙන කොල්ල කෙල්ලන්ගේ ලෝකය කම්පියුටර් තමයි. ඒවත් ඒ කාලේ ඔයාගේ ලෝකෙ සිත්තර පත්‍රේ විතරයි. හා දෙකම එකයි. ඔයාට මම මතකයි ඒ දවස්වල ඔයා ඒ කාලේ මොකද දිනේ හිතට වහල් ලිමි නේ මොකද ටෝරස් යුනිකෝ හායි දවසල එනවා අනේ බලන්නකෝ මට කියනවා අනේ බලන්නකෝ මේ යුනිකෝගේ කෙල්ලෝ මේ හතුරු අරගෙන ගියායි කියලා මං ඇහුවා මේ කෝ යුනිකෝ කියලා ඔයා කියනවා එයා පිටුවේ ඉන්නවා කියලා ඔයාට මතකද ඈ එදා නාලනේ චිත්‍ර කතා වල තිබුණට වඩා දේවල් අද කම්පියුටර් වල තියෙනවා මලන් කියන ලෝකෙ වෙනස් වෙලා නේ ඒ අදහස් වෙනස් වෙනවා. ඒ අනුව අපි වෙනස් වෙලා. දැන් ගියේ වැඩේ කොහමද? ගියේ වැඩේ හුඟාක් දුරට හරි. තාම දුරට කිව්වේ නැහැ නේ? නෑ සුමනි. ඒක හොඳයි. දැනට සරෝජ්ජව දැනගන්න ඕනේ නෑ. ශ්‍රීමට විස්තර ටික කිව්වනේ. ඔව් සුමනි. නාලිනී අපි යකෙක්ව දඩයම් කරන්න යනවා නම් ඌ හොඳට නිරීක්ෂණය කරනවා. අපි රැහෙන් ටික අරගෙන බොහොම තීක්ෂණ විදියට සීරුවට අපි ඌට ලං වෙන්න ඕනේ. බොහොම පරිස්සමට. ඌගේ දුර්වල වෙලා බලලා ගානට බෙල්ලට තුණ්ඩුව දාන්න ඕනේ. මං ලයිනෙට කළිත් ඒකයි. සරෝජ්ට කරන්නෙත් ඒකයි. වෙන කල්පනාවකද නැත්නම් දවල් දුන සිද්ධියක් මතක් වෙලා මොනවාද දවල් දුනේ ඔයාට පිස්සුද අපි ගියේ ඔෆිස් එකට ආ ඇත්තද එතකොට ඔය ඔෆිස් එකේදී කරන්නේ මස්සු වෙනකද මොන මොනවද තමයි ඔයාට බෑක්ක මට බොරු කරන්න මොකද මං වාගේ නංගිනේ ඔයාට වෙන දේවල් සේරම මට තේරෙන මට ඇත්තම කියන්න ඔයාලා දෙන්න කොහෙද ගියේ මං කවදක්වත් කාටවත් බොරු කියන්නේ නැහැ සරෝජ් මාමේ ඒගොල්ලන් ගෙදර එක්කන් ගියා ඉතින් ඊට පස්සේ මොකද උනේ හරි 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 ඊටු ටික මං කියන්නද ඔයාලා දෙන්න සරෝජ් අයලා ගෙදර ගියා සරෝජ් අයලා ගෙදර කට්ටි ඔයාලා දෙන්නට බැන්නා ඊට පස්සේ ඕගොල්ලෝ දෙන්න එහෙන් ගිහිල්ලා මිතිල අයලා ගෙදරට ගියා මිතිලා අයියා ඔයාලා දෙන්නට එහෙ ඉන්න කියලා එයා ෂොප් එකට ගියා මං කිව්වා හරිනේ ඔයා කොහොමද මුණ දේවල් හරියටම කිව්වේ ඒක තමයි හලෝ මං කියන්නේ අපි දෙන්න එක අම්මගේ දරුවෝනි
ඔයාට වෙන සේරම දේවල් මට දැනෙනවා. ඔයා මේ ලෝකෙ කොහේ හිටියත් මට ඒක දැනෙනවා. ආ මාරයිනි. මේ පඬිත කතනු කිය ඉන්නවා. අපි ගියේ මිත්‍ලෑගයක් නෑ. අපි හිටියේ සරෝජ් ලෑගෙද. අපි හිටිය කිව්වේ? හිටියේ කිව්වේ සරෝජ් මාව ඉගුලෙන් ගේ පෙන්නන්න එක්කන් ගියා. ඒක මාලිගාවක් වගේ ගයක් නංගි. අපේ ගෙදර මුළු සේසතම හරි ඒ ගෙදර ඉස්සරහා දාලා තිබිච්ච පාපිස්සත් හරි. මට අද තේරුණා අපි ගැලපෙන්නේ නැහැ කියලා. හරියට අහසයි බොලයි වගේ. ඒ වුණාට අද දවස ලස්සනට ගෙවිලා ගියා නංගි. හරියට හීනයක් වගේ. අක්කේ මේ මං වට එකක් කියන්න. ඕවා නම් එච්චර හොඳ දේවල් නෙමේ. ඔයා කවදාක්වත් හිතන්නේ නැති දේවල් තමයි නංගේ අද සිද්ධ වුනේ. ඔව් ඔව් මං කවදාවත් හිතුවේ නෑ මගේ අක්ක මෙහෙම කෙනෙක් වෙයි කියලා. අයියෝ මේ මොන මලවදයක්ද? ඔයා හිතන දේවල් මෙතන උනේ නැහැ. මට හිනාවෙන්න හිතා ගන්න පුළුවන් එතන මොකද උනේ කියලා. අයියෝ පිස්සු. ආදරේ අහස තරම් කවද පුතේ පිස්සු කෝච්චිය කියන්නේ? මේ ආශේනියම්. දැන් දෙන්නත් එක්ක විහිළුත් කරනවා. ඕම තමයි පුතේ ජීවිතේ හැටි.
randu wenawa tarah wenawa ah yalu wenawa kohomunath oy denna settle wetch ekak loku deyak loku apalayak thibila gewuna kiyala hite tiya ganna putta me aluth ekak da puthe owa me kawuda me genu lama ek inne me ashene vitarai meke inno ne oya me indian model kenek amme me ape me advertisement ekata genave eyata me lanka vidare sari andala baluwa eka misak indiyave unata ani harima si devi hari pim paatai me ramaya dala wede karanna wede hariyatama hariyai oh amme me aya dala lagadim loku wedak karanna hita agirinne Puti, mami awe wadah wedagat dia kian. Api kian ya ulangi ke indar balan. Ini? Ewa hari itu menggalapin ama. Purundan dahatin dasya hari itu menggalapin ama. Mie kasar itu tahu masya keteliti keren doni kila kibwa. Netan tahu aurdu hatar katawat nekat nehelu. Tapi amala balan mie mie masa bedingnya kan? Oh puta. Ekem keren do ni, tapi ting wagi nggak kemet tak netang, tindu ecteri itu mereka keren do ni, mereka sadi keren nama api hamot sama senasil lah ini. Eita memem, magi firm, mereka diunu kerjaan di bawah itu. Hamade emade unu kerjaan kah sadi bandi ngegi otun, wadah bayar segila tapi mereka sadi bandi ngevenni. Tiada mana? Tawat mana ada? Ani kapi mek asal itu Hindu kerla tiene ke, dengan akarat tiende kila tiene. Mageng hari itu tu? Muka tu puta mek teru ma. Wara ayat isi elamya teka bihlu dahulu karna. Naya dayu seru ma dana. Wara elamya ki jiwit teka selang karan hadan di pasar roj. Ya gianu la mek. Mama. Saroj. Dan honda itu mati, api naik itu terang awi. Balam ko kau tu mereka galawan lagi la. Baik, mereka mohon kau lihat lewat. Oh, kalau kau ini ingat la mereka itu randu bang. Kami. Pantai itu nanti ada pas dah sebab tinggal no, ha? Ya ko, emak allah noda king, darman noda nanti. Hari ini bang itu, bawa kau hidup dengan kerana tuh bana, ha? Bayi itu hamdulillah kena bana hari kakek. Bayi itu orang palya ke dalam sopia kerja kekutu ella. Gamai itu no opo tuh opo tiga, kau kata agan no, gumba hari bana. Hari hari, muka ada yang bermata kian dia bana. Mandarana bana naya bang ame. Bayi itu ni kerja, me poster ni orang mahatya agi. Pasalnya hati ini, oke tuh ini muna handa, nih bang. Pasalnya hati ini apa yang handa? Bukan kian ngar, atur dah angkat aw. Ane mandan nih, meva umpat kialat be, nukiat be. Anti me di nukia ini dalam muka kari puras niya kete unut, pasen bahu umblagi mata benung handa be. Eka i mami umpat kian dia nih. Hebei. Umba kalabal villa, ay metana degan atau anda itu rak hadan depan. Hari hari bang, kiahang ini tempat mana tu? Anggapan nanti kalau. Arah,
ලොකු නංගි බඳින්න ඉන්න මහත්තයා ඉන්නව නේද? ඔව්. එද? ඒ මහත්තයා හරි වැඩක් නේ කෙරුවේ. මොකද? මොකද්ද කියලා තහනවා. උඹ ගෙදරින් පිට වෙලා ගියාට පස්සේ නංගි තොපි සියන්නේ නැහැ කියලා බුදුගේ ළඟට ගිහිල්ලා බුදුන් වැඳ වැඳ හිටියා. මම් විජානේට කුස්සියට ගිහිල්ලා බතලිපේ තියලා හනස්සක් අහුල ගන්න කියලා මිදුලට බැස්සා. යකෝ කෙල්ල නැහැ නේතන. ඉල්පසුම් බේකිව හොයද්දි ඒක කාමරේ එකක ගහනනවා. හා? ඉතින් බෝ මඩෝක කියන්න තිබන්නේ රැලි නේතුව. ඉසුද බං එහෙම එකක් තියෙනවා මම ඔබට කියනවානේ. අයියම්ම උඹ මට කියන්නේ මේකට බොම් මෙයා පුපුරපු දවසට. උඹේ ඔය කුකුල් කේන්ති අතෑරලා මං කියන දේ ඩිංගක් අහපන්කෝ. මං ඉතින් ගේ පුරාවටම කෙල්ලව එව්වා. මොලේ කෙල්ල නෑ. අනේ අම්මේ. මං පපුවේ ගින්දර පත්තු කරගෙන සීවරන් දෙයියන්ට බාරයක් ගැට ගන්නකොටම ලොකු එකෙක්ගේ පෝන් එක නාද වෙනවා. පොඩි එකී දුවලා ගිහින් බලනකොට අර මහත්තන් එකෙන් කතා කොල්ලේ. මහත්තන් කියපි. පිසිය වැඩ ගොඩාක් තිබුණා හදිසියේවා. ඒකින්ද ලෝචනාව එන්නවයි කියලා. එතකොට ඒකේ ඇඳගෙන හිටිය ඇඳුම පිටින්ම අරුගේ කාර් එකගෙන කියලා යන්න ගියා. හ්ම්? අම්මේ නේ. ඔබ මේ ගෙදර ඉන්න එපා බං අම්මේ. ඔබ හිටිය කියලා වැඩක් නැහැ නේද? උඹේ දුව මහදවල් මේ මිනිහෙක් ඇවිල්ලා යන්න යනකම් ඔබ දන්නේ. එතකොට උඹ මට කියන්නේ මේ ගෙදර තියෙන සුමේ නොකර උන්දියා ඇහැගහගෙන ඉන්න කියලාද? මොකෝ උන් අතදරුවෝද? අම්මේ. ඔබ මගේ යකා අවසන් නැතුව අර ලොකිට එන ගියපා. ඔබ මේ හදන්නේ අනබෙර ගහලා තොইলයක් නටලා රටේ මිනිස්සු හිනස්සලා උඩ බලාගෙන කියලා ගහගන්නද? එතකොට උඹ කියන්නේ මගේ නංගිව එක එක ගෙදරට ඇවිල්ලා අරන් යනකොට ඇස් දෙක කටේ දාගෙන බලන් ඉන්න කියලා? දැන් කොහේකි? අර මහත්තෙන් ගෙනල්ලා ආපහු ඇරලුවා. ආන් ඇඳට වෙලා ඉස කැක්කුමයි කියලා නිදි. නෑ අම්මප මට එන කේන්දිය. පුතේ මං කියන දේ අහපන්කෝ. අපේ මේ ගමේ රටේ චාරිත්‍ර වාරිත්‍ර කියලා යම් කිසි දෙයක් තියෙනවනේ. ඒක හන්ද මම මේ උඹට කියන්නේ. බෙහෙට උදාහනක්කම ගිහිලා මේ මහත්තයා මුණ ගැහියා. මුණ ගැහිලා මේ ගැන කතා කළා සහ සුද්දෙන්ම මොකද වුනේ කියලා දැනගනි. අයියා කෙනෙක් වුණාම ආන් එහෙමයි වැඩ කරන්න ඕනන්නේ. තේරුණාද? ඔයාගේ අශේනිකේ වෙඩින් එක ගැන ඒකට මොකද වෙන්නේ? මොකුත් වෙන්නේ නැහැ. ඔය තියන්නේ හොඳට. අනේ පුතේ. ඔහොම ඕනෑමට එපාවට කතා කරන්න එපා. අපේ හැම බලාපොරොත්තුවක්ම ඔයා. ඔයා ඒක හොඳට දන්නවා. අනිත් එක අප්පච්චිගේ ඡන්දේ. දේශපාලනේ. ඔයා හිතන්න එපා. මේක දේශපාලන වුණුවකට ඔයාව ඇදලා දානවා කියලා. දේශපාලනේ කියන්නේ අප්පච්චිගේ ආසාව පුතා. එයාට උනේ කොහොම හරි කවුන්සිලෙට යන්න. ඒකට සල්ලි ඕනේ. පුතා දන්නවනේ. දැන් අපි ඉන්නේ තත්ති. අප්පච්චි සමරේ ජීවිතෙන් සල්ලි ගත්තා ඒකට. ඊට පස්සේ ඔය දෙන අඳුන ගත්තා. ඊට පස්සේ සමර ජීව අප්පච්චිගෙන අපි යෝජනාවට කැමති වුණේ. ඔයා පොඩි කාලේ ඉඳලා අප්පච්චිව බලාගත්තේ රාජකුමාරයෙක් වගේ. ඔයා ඉල්ලන හැම දෙයක්ම දුන්නා. ඔයාගේ හැම ආසාවක්ම ඉෂ්ට කරුවා. එහෙව් එකේ
ඔයා වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරපු අප්පච්චිගේ ආසාව බාර කරලා දාලා කතා කරන්න එපා පුතා. ඔයාට පව්. මං එහෙම කතා කරව නෙවෙයි අම්මේ. එහෙනම් ඇයිවා මේ කසාදේ මග අරින්නේ? මං හිතන්නේ අම්මට මම මේ කියන්නේ හත් වෙනි පාරට වෙන්නේ නැති. මං අශීනට කැමති නැහැ මට ඒක කසාද මදින්න බෑ. ඇයි එහෙනම් ඔයා යාට කලින් කැමති වුනේ? මං කලින් කැමතිුනෙත් නැහැ. බොරු කියන්නේ පපුතා. අපි වාගෙන් අශීන ගැන අහපු වෙලාවේ ඔයා ඒකට කිසිම උත්තරයක් දෙන්නේ නැතුව හිටියා. අකමැති නම් ඒක ඉස්සර වෙලා කියන්න තිබුණනේ. එහෙමනම් මේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහනේ. ඇයි පුතා අපිට මෙහෙම කරන්නේ? හරි හරි මට ඒ වෙලාවේ ආදරය ගැන හැඟීමක් ඇතිලා තිබුණ නැහැ. ඒ දැම්ම ආදරය ගැන හැඟීමක් ඇති වෙන්න ගත්තේ ආදරය ගැන දැනගත්තට පස්සේ. මොකද්ද පුතා මේ පිස්සු කතා? ඒක කොහොමද පිස්සු කතාවක් වෙන්නේ අම්මා? අම්මා හිතන්නේ මේ මිනිස්සුන්ට ආදරය ඇති වෙන්නේ මේ අංකපිළිවෙලට කියලාද? පුතා එක කෙල්ලෙකුට බලාපොරොත්තු දීලා පස්සේ තව කෙල්ලෙකුට ආදරේ හිතුණා කියලා අර අහිංසක කෙල්ලව අමාරුවේ දාන එක මහත්මා ගතියක් නන් නෙමෙයි. මට ඕනේ මහත් එක වෙන නෙමෙයි. මට ඕනේ මගේ ආදරෙත් එක්ක ජීවත් වෙන්න. ওই තරම් ආදරය කරන ওই කෙල්ල කවුද? අඩු ගානේ මට ඒකවත් කියන්න. මං අම්මට ඒ සීරම වෙලාවවට පස්සේ කියන්න. දැන් ප්ලීස් අම්මට මගේ පාඩු වෙන්න දෙන්න. ලෝචනා දැන් මොකද වෙන්නේ? අශේනිටත් පොඩ්ඩක් කිව් වැටිලා වගේ නේද? මං ඔයාට කිව්වා කොයිති අපි කියන එකක් අහන එකක් ඈ. අනේ මන්ද දිනු මං සරෝෂ්ට කිව්වා කොහෙද යා මං කියන දේ අහන්නේ නේ. ලෝචනා ඔයාලට ඔයාලව පේන්නේ නැතුණාට ලෝකෙ මිනිස්සුන්ගේ ඇස් හැරිලා තියෙන ඔයාලගේ පැත්තට. අනිත් එක සරෝජ්ගේ තාත්තා පොලිටිෂන් කෙනෙක්. එයාගේ මිනිස්සු මේ හැම තැනම ඉන්න පුළුවන්. ඔයාලොම පාක් ගානේ රෙස්ටුරන්ට් ගානේ ඇවිදින්න ගියොත් ළඟදිම ලොකු විනාශයක් තමයි වෙන්නේ. ඇයි දිනු එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේද? මං ඔයාගේ යාළුවා නිසා. ඔය දෙන්නට මං උදව් කරන නිසා. අනිත් එක ඔයා හිතන්න එපා ඔයා වගේම අනිත් අයත් අහිංසකයි කියලා. අශේනිට සල්ලි වගේම බලයක් තියෙනවා. ඇයි ලෝචනා මේ ගැන සරෝජ් අශේනිත් එක්ක කතා කරලා විසඳගන්නේ නැත්තේ? අනේ මන් දන්නේ නැහැ දිනු. දන්නේ නැහැ කියන එක මේකට උත්තරයක් නෙමෙයි ලෝචනා. ඔයාලා හිතනවට වැඩිය මේ ප්‍රශ්නේ ගොඩාක් සංකීර්ණයි. අශේනි වෙඩින් එකට සේරම ලෑස්ති කරනවා. එයා විතරක් නෙමෙයි ඩගිමුළු පවුලම. අනිත් එක සරෝජ් කිමුළු පවුලමත් මේ වෙඩින් එකට ලෑස්ති වෙනවා. ඔයා හිතනවද සරෝජ්ට පුළුවන් වෙයි කියලා ඔයා ගැන කියලා මේ සේරම වෙනස් කරන්න? අනේ මට තේරෙන්නේ නැහැ දිනු. ඔයා හරිම අහිංසකයි ලෝචනා. හැබැයි ඉතින් මේ ප්‍රශ්නේදී ඔයා අහිංසකකම හරියන්නේ නැහැ. සරෝජ් ඉස්සර වෙන්න නැත්තම් ඔයාවත් ඉස්සර වෙන්න. අශේනිට මේ ගැන දැම්ම කියලා ඔයා ප්‍රශ්නෙට මුණ දෙන්න. මේ ප්‍රශ්නේ මීට වැඩිය දුරදිග ගියොත් දවසක ප්‍රශ්නේ දෙගුණ වෙලා ආවහම ඔයාලටම හිතා ගන්නත් බැරි වෙයි. ඒක හන්දා දැම මොයා මේක විසඳ ගන්න. ඒ දේ වෙන්න දෙන්න එපා ලෝචනා. එහෙම වුණොත් ඔය හැමෝගෙම ජීවිත විනාශ වෙයි. ආදරේ අහස තරම්. කියන් 10ක්ම ගන්නවනේ මුදලාලි. 600 ගානේ දෙන්න. අපි හරි අසරණ මිනිස්සුනේ මුදලාලි. ආ ගන්නවා. බෑ හැබැයි ඡන්දේදී මනාපේ වට දෙන්න ඕන. තේරුණාද? මුදලාලිට නොදෙන මනාපයක් තියෙනවා මුදලාලි අපි ළඟ. මුදලාලි විශ්වාස කරන්න. අපේ මුළු වත්තම මනාප මුදලාලි තමයි. බොහොම හොඳයි. ඉරිදාසා මේ මහත්තර මංගාඩි කේල් කරන කපලා දෙනවා යන්න. එහෙනම් මුදලාලි හොඳයි මං ගිහින් එනවා. ජය වේවා. ආයිබෝඩ්.
Alamam, hemat terima chand, hemat terima mana chand? Kan me chanding, ani warne mudiri no, ani warne mudiri no. Eh, topi tak beri una, makai chand poster tiga rakyat anda. Asoka, yang bagi apa balan nama ter? Bukan ni kau hendak kira? Hotel ini mudah lali. Hotel ini? Bukan dah Hilton Hotel ini. Nah mudah lali, mudah lali ke Sita Hotel ini. Oh, tu Dawal tak kandi? Dawal tak tahin tama. Berapa? Mudah lali ke kediri? Jaku, tum elam mang khanna diila. Orang rakyat bodoh tidak hilal. Manggu ekte ni kerana ni guru tak leh tu, he? Eh, bad guru? Orang kawan ini dah kena serusi. Bulan ada tambah una, mungkin posisi rupa kau lagi anna. Dan dawas hati rak puna, ha? Hello ada? Hah? Sri Dasa, tak kempen dah nama kaya kena? Atau mungkin Sanjiwe kau kulat rak khareno? Barabian, tu dia. Mereka itu implan dia kadras itu bodoh, mereka itu Indonesia Sanjiva ya. Apa rahsia kita nampak lawan nang kita ini pudu madu ni agak. Nang kita ni agak terhad ni ama, ha? Berucap rahana mereka bepang. Nanti mereka macam apa? Kyu? Abi ame. Dengan kata waktu ini ane, ama ke agak ni macam dua tak pita ni kira. Sanjiva ya. Indahlah, indahlah. Orang ada tikam pudumu suipnya agni itu ada kali. Ibu kat deba. Ibu kat dekian? Tembalan deh. Bus kue hari kari ke, piti pasi sheet teki anak tu ayah ni kue deh. Isra sheet teki, eh? Bus kue hari gamanak anak tu ayah kue hindi ani. Bus te isra he. Bus muka nari kiamak anak tu orang ada ting pudda kari ambilu ani, eh? Ani tegal tu, dan bos tegal di mana atupu di par, wat otto lebi nama ni. Balai ke anda? Ayuh terus deh bang, lokar atau raja gani adi mamat ya anda pe? Nee, mana bi bang? Oh, nak cara dera dek? Dengguye mage poste ke hati itu, budan nade. Wah poster kita kena single nama muka dekila. Ibu bodyguard, bodyguard kianne body eka guard kerana kianne body eka araksha kerana kianne kene. Makuk buat takbir la balai. Ya aku mama kita loka ke body eka muka dekite. Hari hari eka. Ah. Ikimbang wah body eka ane ane tanggul itu mama tiande pe. Tak kau hendak tinggal macam chance ya? Apa itu yang hamada? Mereka kadu polu usai nara van katin agale ande pe? Annan, em kata agan de baca minde ya? Mamat ban saya ni dukkin dala ni meten tawe. Eke eke chandin tak ada gigi illa. Eke eke ada badu gigi nalla. Tiga ros pakat tegai bulat tirai. Tiga ros pakat tegai bulat tirai. Mana karu maya deba? Eke eke agak kadu polu allang in dala. Ia sudah pavitro kulla. Hah? Eh itu ada bah, kakusi itu, egar itu waduro pot dah di mamun. Eh macam ukin dera bah, meten tawe, padiem padiem, mage dasar tawe entah macam mana tu meten tawe lini. Ani kerum, buat apa beri kau dah rida usah beri kita penuh lah, mewah ke untuk tarik rend, ha? Hari hari hari, apa kita tiada usah kene teh? Macam mana yang? Eh mau kuba, aziz sih? Siapa ni? Manggilin. Eh, macam tega bilah pula yang kita ambil rasai rasai kau bilah naya ni ba. Hmm.
කොහෙද මම මේ යන්නේ දැන් ඈ බත් ගහෙන් ගෙඩින වගේ කෝල් කරනවා යමන් කියන මමත් එනවා දැන් කොහෙද යන්නේ 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 රෙජිස්ට්‍රාර් ළඟට රෙජිස්ට්‍රාර් ගාවට මාව බඳින්න මේ මචං මොකද්ද මචං කැත වැඩේ ඈ මම දැනගත්තා ඔබ අර අශිනිටත් පොල්ල තියලා ලෝචනාටත් පොල්ල තිබ්බම මොකක් කර එකට එන්න යන්නේ කියලා අනේ මචං මේ මචං මෙන්න වැන්ද මචං අනේ මාව නම් උකට ගාව ගන්න එපා මචං අනේ මං එහෙම නෑ මචං අනේ මචං ප්ලීස් මචං මේ මොන මල සමයවද්ද මේ කොහොම මං බෝ බඳින්න නෙවෙයි යන්නේ ලෝචනාව බඳින්න මෙතුවද මම මේ හැතියන්ට මම බේරුවා මොකද උඹ කිව්වේ මම ලෝචනාව බඳින්න ඔවේ දැන් ඒ කෙල්ල දන්නවද උඹ බඳින්න එනවා කියලා තවම නැහැ හරි ෂෝක් නියමයි එතකොට දැන් මේ අත්සන් කරන්න යන එකා විතරයි තාම දන්නේ බඳිනවා කියලා අන්න හරි මොකද්ද සරෝජ් මේකේ තේරුම බං ඈ කසාද බඳිනවා කියන එක සෙල්ලමක්ද දැන් ලෝචනාව බැන්දොත් එහෙම අරහින් අශෙනි සිය දිහානි කර ගන්නකෝ තාත්තට ප්‍රෙෂර් එක අම්මට මොකද වෙන්නේ පොඩ්ඩක් අම්මගෙන හිතුවද උඹ මචං ඔබ ලෝචනාව බැඳගත්තු උඹේ ජීවිත කාලෙ මේ කෙල්ලත් එක්ක ඉන්න එනවා මචං ඔබ මේ හැම දෙයක්ම අයින් කරන්න එනවා ඔබ දැන් ඔවට ලැහත් තියනද මේ තීරණය ගත්තේ හරි දැන් මට මොකද්ද කරන්න කියන්නේ මචං පොඩි ළමයි නෙමෙයිනේ මචං ඈ දැන් මේ වඳින්න ඔබ ඵලයන් ගෙදර ගෙදර ගිහිල්ලා හොඳට තනියම කල්පනා කරන තීරණයක් ගනි ඈ මොඩේ කියලාද ඵලයන්ද ගනි ලෝචනාවට කෝල් එක මගේ ෆෝන් එකෙන් ඔව් ගනි අර නියබ්බන් බත් හෙලෝ ලෝචනා මේ මොකද්ද මං කියන්නේ දැන් කීපන් ගෙදර තියෙන හොඳම සාරි අඳ ගන්න කියලා මේ ලෝචනා මම මේ මිතිල මේ සරෝජ් කියනවා මේ ගෙදර තියෙන හොඳම සාරි අඳගෙන ලැහැත්තිලා ඉන්න කියලා ඒක නම් මන් දන්නේ නැහැ ලෝචනා ඔය ලැහැත්තිලා ඉන්නකො අපි එනවා ඕකේ දැයිද පුළු තමු ගන්න තියෙනවා ඒ සරෝජය අපේ ගෙදර එනවා මං ගාව තියෙන ලස්සනම සාරි අඳගෙන ඉන්න කියන්නේ ඒ මොකටද අනේ මන්ද මම මේ මුකුත් තේරෙන්නේ මන්ද මේකද නම් කරන්නේ අනේ මන්ද මේකත් අද යොත් ගෙදර එන්නේ බලමු මොකද වෙන්නේ කියලා මට අද ගෙදරින් එළියට නම් යන්න වෙන්නේ. ඊයේ අම්මා මට උතරම දොස් කිව්වා. ඒත් ලෝචනා අද වට යන්නම් වෙනවා. අනේ සරෝජ් කොහෙද? මොකටද? මොනවද මේ වෙන්නේ කියන්නේ? සිද්ධ වෙන හැමදේම වට කියන්න වෙලාවක් නැහැ. අපි යන්නේ අපේ කසාද රෙජිස්ටර් කරන්න. එච්චර දෙන්න කියන්න පුළුවන්. අනේ සරෝජ් මේ දැන් අද මෙහෙම කොහමද එකපාරටම කවද කරත් මේ කසාද වෙන්න ඕනේනේ ඉතින් ඒක අද වුණාම මොකද වෙන්නේ සරෝජ් හදිසි වෙන්න එපා ඔයාගේ දෙමෝපිය මගේ අයියා මගේ අම්මා අපි ටිකක් ඉවසමු සරෝජ්
ඔයා දැන් මගෙත් එක්ක ආවේ නැත්නම් ඔයා මම බලෙන් හරියට දැන් යනවා. අද දිනුෂා මිමිනට මොනවා වෙලාද කියලා අදත් ඔෆිස් එකේ
phone එක off කරගන්න. අද කෝචන ඇවිත් නැත්? නෑ ආශේනේ. අසනීපේලාවද දන්නේ නැහැ. මට තියෙන ප්‍රශ්නේ මේ දිනටම එකට අසනීප වෙන්නේ කොහොමද කියලා. අනේ මන්ද ආශේනේ. අයියෝ ඒ දිනව එච්චර සැක කරන්නේ? සැක කරන්න හේතු තියෙනවා දිනුෂා. මම මේ ඉන්නේ අතට අහු වෙනකම්. ලෝචන හරි අහිංසකයි ආශේනේ. ඒක තමයි මමත් මේ ඉවසන්නේ. ලෝචන වැරදි නැත්තම් මට ප්‍රශ්නයක් නෑ. ඒත් එයා මේ ඔෆිස් නෑවිත් ඉන්නේ ඇයි කියලා මට තියෙන ප්‍රශ්නේ. ඉතින් අයියෝ ඔය ගැන සරෝජ් එක කතා කරන්න ඇත්තේ. සරෝජ් කියන්නේ හරියට මඩේ හිටවපු ඉන්නක් වගේ දිනුෂා. කවදාකවත් ඒක කෙලින් තීරණයක් ගන්න පුළුවන් වුණේ නෑ. එයා මාව තියාගෙන වෙනින් කෙනෙක්ට ආදරය කරනවා. දෙබිඩි මිනිස්සු. ඉතින් ඔයාට තියෙන සරෝජ් අතහැරලා දාන්න. එතකොට සිරම හරිනේ. ඔයා හිතන්නේ මම එච්චර ලේසියෙන් සරෝජ් අතාරේ කියලාද? අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. සරෝජ්ට මාවර වෙන කෙල්ලෙක්ව බඳින්න මේ ලංකාවෙදි මම ඉඩ තියන්නේ. ඔන්න වැඩේ පත්තු වෙලානේ. මොන වැඩේද? මොන වැඩේද? වැඩේ මොකද්ද කියලා ඔයා හොඳටම දන්නවා ඇතිනේ. මොකද ඔයානි මේ දෙන්නට උදව් කළේ? ඔයාටත් හොඳ වැඩේ. තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නේ නැතුව අනුන්ගේ කුරුළු කූඩු ගඩන්න යනවා. දැන් ඉතින් සේරට මෙහෙන් යන්න තමයි වෙන්නේ. මෙහෙන් යන්න? මෙහෙන් යන්න මේක ඔයාගේවත් අශේනිගේවත් තැනක් නෙවෙයිනේ. මේක සරෝජ්ගේ තැන. අපි වැඩ කරන්නේ සරෝජ්ට මිස ඔයාලට නෙවෙයි. හොවේටි. සරෝජ් කොහොමද ගෑනු දෙන්නෙක් තියාගන්න හරි දක්ෂයිනේ. වැදගත් මිනිස්සුන්ට කතන්දර කියන්න එපා. සරෝජ් ඔයා වගේ නෙවෙයි. ඔව්. සරෝජ් මං වගේ නන් නෙවෙයි තමයි. මොකද මම මේ බඳින්න ගෑණියෙක් ඉද්දි වෙන කෙල්ලෝ පස්සේ යන්නේ නෑනේ. අනික වා හොඳට මතක තියාගන්න. මං අද කිව්වේ කියලා හිතාගන්න. සෙල්ලම් කළා ඉවරුනාම ලෝචනාවත් අතහැරලා දායි. අසරණ කෙල්ල. මෙතන ඉන්නේ උන්ගේ කතාවල රැවටුණානේ. ලෝචනා කාටවත් රැවටුන්නේ නැහැ. අනිත් එක සරෝජ්‍යව රවට්ටන්නෙත් නැහැ. ඔයා ඔයාගේ වැඩක් බලාගන්න. සරෝජ්‍යව බලාගන්න. ඔව් ඔව් බලාගනි බලාගනි දවසක ඔයාවත් බලාගනි එතකන් බලන් ඉන්නකෝ නිකන් කැත කතා කියන්න එපා දමිත ඔයා අනිත් අය වගේ දකින දකින කෙල්ලෙට සෙවල පෙරන කෙනෙක් නෙමෙයි සරෝජ් මම මගේ ගැන බලාගන්න ඔයා ඔයා ගැන බලාගන්න එහෙම කතා කරන්න එපා දිනු මම මේ දේවල් ඔයාලට කියන්නේ දවසක් හරි වට ආදරය කරපු නිසායි. අනික මට ඕනේ නැහැ ඔය ඔප දූප කී කියා තැන තැන පතුරවන්න. වමහ ගෑනු වැඩ. දැන්වත් එක තේරුම් ගත්ත නම් ලොකු දෙයක්. දැන් මොකද්ද මේක නම කිව්වේ? සංජීවය. ආ. සංජීව ළමයෝ. ඈ. ඔල්ලේ කෙල්ලෙක් එක යාළු වුණු ලෝකේ මුල්ම වතාවද මේක නෑනේ ඈ එතකොට මේ දැරිවි මේ දරුවත් එක්ක හාද වෙලා මේ අත් දෙක අල්ලගෙන අර ටවුමේ වැවටේ රවුමක් ගියේ එක මේ දරුවිට හානියක් වුණාද වරදක් වුණාද නෑනේ මේ ඉන්නේ තැඹිලි ගිරියක් වගේ මේ යකො මහත්තයෝ මේ මේ කීවනද මේ මේ නෑ මුදලන් සංජීව සංජීව මොකක් සංජීව හා පුතේ සංජීව පොඩේ නැකේ සංජීව මේ මේ පණින්න එපා වෙතෙන්ට මම මේක විසල් දෙන්නම් ගන්නට වැඩි. ඉතී කිව්වත් අගියෝ දැන්වත් ඔය මදාවික මතයන් මේ මහත්තෙන් කියන දෙකට කන් දීපන්කෝ. මේ අක්කේ අක්කේ මේ එහෙම කතා කරන්න එපා අක්කේ. මදාවිකමයි මේක අතර කිසිම සම්බන්ධයක් නෑ අක්කේ. ඔව් එහෙම කතා කරන්න එපා. හරි අපි දැන් කෙලින්ම කතා කරමු බලන්න. දැන් ඔය දරුවා මේ ප්‍රශ්නෙට මොකද්ද කරන්න කියලා කියමු. කෙලින් කියන බලන්න. මම හැමෝගෙම ඉස්සරහා කියන්නේ
මං ලෝචනට ගොඩක් ආදරේ. එයාත්මට ආදරේ. මං ආවේ මේ ගෙදරින් මේ ගැන කතා කරලා මං ලෝචනව කසාද බඳිනවා කියලා කියන්න. අනේ යන්න මහත්තයා යන්න. කසාද බඳින්න කතා කරන්න ආව නම් ඒක කතා කරගන්න එන්න ඕනේ ගෙට. මෙතන කඩුල්ල ගාව මොනවද කුසු කුසු ගන්නෙ? හ්. ඔවා විශ්වාස කරන්න මහත්තයා අපි චීනු නෙවෙයි. හරි 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 ජීවනන්ත ළමයා. සංජීව. ආ සංජීව ළමයා. පොඩ්ඩක් කොහොම ඉමුකෝ? අපි පොඩ්ඩක් මේ දරුවනේ පොඩ්ඩක් ඉඳ දෙමුකෝ ඈ හරි දැන් ওই දරුවා කැමති මේ දැරියව කරකාර වැඳගෙන කැන්දගෙන යන්න කැන්දෙන් යන්න නෙවෙයි රෙජිස්ටර් කරන්න අන්න පන්න බල්ලා මල්ලෙන් එළියට යකෝ කැන්දගෙන යන්න බෑ රෙජිස්ටර් කරන්න පුළුවන් ඈ මාතු මේ අපි අඬන්න හදන්න එපා හරි එතන බොරු රෙජිස්ටර්ල දාලා ඊට පස්සේ පුළුවන් නේ ඒ පාණියෙන් කෙල්ලව එහෙම අරන් ගිලා පස්සේ ෂේප් වෙන්න. මාතේ මං ආයි කියන්නේ. ඒක හරි. ඒක හරි. දැන් ඒකට ඔය ළමයා දීපු බලන්න උත්තරේ. අයියෝ මං ඒ જાතිය මිනිස්සෙක් නෙවෙයි. මට ප්‍රශ්න වගේක් තියෙනවා. ඒව විසඳගන්න මට මාස දෙකක් කල් ඕනේ. ඊට පස්සේ මං ලෝචනාව කැන්දන් යනවා. අදහසත් නරක නෑ. දැන් කියමු බලන්න මේ පැත්තෙන් ඒකට කියන්නේ මොකද කියලා. අපි කැමති නෑ. අම්මේ උඹ මොකද කියන්නේ? අනේ පුතේ මට මේ වය අගක් මුලක් තේරෙන්නේ නෑ. උඹම කල්පනා කරලා බලලා ගන්න තීරණයක් ගනි. ලොකිය උඹ මොකද කියන්නේ? උඹට ඕනද මේ මහත්තයන් එක්ක යන්න? අයියා කැමති වෙන දෙයකට මාත් කැමති වෙන්න. ඒකෙන් කේ අපේ නම් ගිලා අපිට උඩින් යන්නේ මාතු මයික ගන්නද නංගිත් මහත්තයාට ආදරේ නම් නංගිට ඕනි නම් මහත්තයාව කසාද බඳින්ද අපි ඒව කතා කරලා වැඩගත් විදිහට කරමු මහත්තයෝ ඈ ඒක හරි ළමයිනේ ඒක හරි හැබැයි ඉතින් මේව මේ කල් දාන්න ඕන වැඩ නෙමෙයි පුළුවන් තරම් ඉක්මනින් මේව සිද්ධ වෙන්න ඕන. මම නම් කැමති අදම මේ කටයුත්ත ඉවරයක් කරනවා නම්. මොකද මේ අපේ ඡන්ද වැඩ කටයුතු තාම ළඟට ඇහිලා තියෙන්නේ නේද? දියරි බොස්. උනේ නැති දවස්වල් දෙකක් ඔය කැක්කුව තියෙයි. කැක්කුව පොඩක් වැඩි වුණොත් එහෙම ඊනියට දෙකක් දාගත්තා නම් තුවාල වල තියෙන අමාරුව නිට්ටාවටම සුවයි. මොකක්? දෙකක් දාගන්න? චොම්ස ගේනකට තමයි හිටියේ මං දෙකක් දාගන්න. බලනවා සතෙක්ට ඔගේ බිමදාන් ගහලා කිසි දෙයක් අහන්න බලන්න නේද? උතර එනවා දෙකක් දාගන්න. ඊගෙනේ බොස්. ලතාක්කා මට කිව්වා සංජීව අයට බෙස්ටිය දෙන්න පිටගමක උන් සෙට් එකක් ඇවිල්ලායි කියලා. ඈ? ඉතින් මං පැනපු ගමන් සබ්බු දුන්නා. ඔකනේ උනේ. සබ්බු? සබ්බුනේ බම්බු. මේ බලලා. මේ බලලා. ඔහොම ගහනවද ওই මිනිහෙක්ට ඈ බෙල්ලව තරවන්න බෑ තාම තාබුඩ් මැරෙනවනේ හරි හරි බොස් දැන් වැඩේ සෙටල් වෙලා ඉඳින්නේ මේ ඊට පස්සේ අතෝ කෙල්ල උස්සන වැඩ වලට සම්මාදන් නොවි ඉන්නවා එතකොට සනීපෙට ඉන්න පුළුවන් නේ තාත්තල පුතාලා මේ පාර මොකාට ආරඳිනවද දන්නේ තාත්තල පුතාලා දැන් තමසර මාව පේන්නේ තාත්ත කෙනෙක් වගේද තාත්තනේ මං මේ මිනිහාගේ යාළුවා මාටස් පේනවලු මං කිව්වර හදිසිය මෙතනට පාත් වෙච්ච එකගේ තාත්තා ගැන මොකක් ඔව් හරි ඉන්නේ සුදු වැඳගෙන මං කිව්ව ඌ ගැන අශේනි ගොඩක් දවසක් ඉඳලා වාත් එක්ක කතා කරන්න ඕනේ කියලා හිතුවේ. කොහෙද? හැම වෙලාවෙම ඉතින් ඔයා බිසිනේ. අනික ඉතින් මෙතන කට්ටියත් ඉන්නෝනේ. ඇයි තමත? හදිසියක්ද? නෑ නෑ හදිසියක්ම නෙවෙයි. ඒ තෂේනි මට හිතුණා මේක මං කියන එක මගේ යුතුයකමක් කියලා. මොකද අපි එකට වැඩ කරන කට්ටියනේ. අනික මං ඔයාව දන්නේ අවුරුදු දෙකකටත් වැඩි ඉඳන්. අවුරුදු දෙකක් කියන්නේ ඉතින් සෑහෙන කාලයක්නේ.
අවුරුදු දෙකට අපි ගොඩක් ලඟ වුණා. ඉතින් ඔය මොනවද කියන හදන්නේ? මම හැමදේම දන්නවා ශේනි. හැමදේම. ඔයාගේ හැම ප්‍රශ්නයක්ම. මොනවද? මොනවද දන්නේ? ඇයි ඔයාගේ සරෝජ්ගේ ප්‍රශ්නේ? මගේ සරෝජ්ගේ අතේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව්. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ සරෝජ්ගේ ලෝචනාගේ අතර. සරෝජ්ගේ ලෝචනාගේ අතර? ඔයා මොනවද දෙගෙන තන්නේ? අනේ තමිත ඔයා දන්න සේරම දේවල් මට කියන්න. මොකද මේ ප්‍රශ්න නිසා මම මේ දවස්වල ගොඩක් දුක් විඳිනවා. මට මේ හැම දෙයක් ගැනම දැනගන්න ඕනේ. අනේ දමිත මට සේරම දේවල් කියන්න. සේරම. ඇත්තටම දමිත ඒ දෙන්න අතර අපේ එකක් තියෙනවද? ඒ කියන්නේ මගේ සැකේ හරි. නෑ නෑ ශෙනි. මම මේ ගැන හරියටම දන්නේ නෑ. හැබැයි ඉතින් මේ වෙන දේවල් එක්ක එහෙම නෙවෙයි කියලා කාටවත් කියන්නත් බෑ. මොකද දැන් කොයි වෙලාවෙ බැලුවත් ලෝචනා සරෝජ්ගේ කාමරේ. අනික හැමදාම සරෝජ් හවසට ලෝචනාව ගෙදරටත් ඇරලනවලු. ওই වාහනේ යන අතරේ මොනව වෙනවද කියලා කවුද දන්නේ? අනික අශේනි සමහර දවස්වලට දෙන්නම් වැඩට ඉන්නේ. ඉතින් අශේනි මේ දේවල් මෙහෙම වෙනකොට වහුණත් හැකෙද්දෙනක සාධාරණයිනේ. මං කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඒ වුණත් දෙයක් වුණාට පස්සේ අනනුවට වඩා දෙයක් වෙන්න කලින් වළක්ව ගන්න එක හොඳයි නේද? ඇයි තමිත ලෝචනා මට මෙහෙම දෙයක් කරේ? සල්ලි වලට ශේනි සල්ලි වලට. ලෝචනාස සරෝජ්ගේ සල්ලි වලට. නැතුව වෙන දෙයකට නෙවෙයි. අපරාධ. සරෝජුත් මේකට අහුවෙලා ඉන්නේ. මට ඒකයි දුක. දැන් කියමු බලන්න මේ පරස්තාවට ගන්න අන්තිම තීන්දුව මොකක්ද කියලා. මේ සංජීව ළමයා දැන් තමුන්ගේ නැගරියව මේ දරුවන දෙන්න තමුන් කැමතිද? නෑ ඉතින් දැන් අම්මත් කැමති නම් නංගිත් කැමති නම් මගේ අකමැත්තක් නෑ. හැබැයි ඉතින් ලෝක චාරිත්‍රයට අනුව හරි විදිහට අනිකට මහත්තයාගෙන් තව ටිකක් හොයන්න ඕනේ. හරියට හරි හරියට හරි හොඳට හොයලා බලන්න ඕන. මගේ පුතා වුණත් මේ දවස්වල කොල්ලන් විශ්වාස කරන්න බෑනේ ඈ. ඒ නිසා හොඳට හොයලා බලන්න ඕන. අනිත් එක මගුල් තුලා කියන ඒවා එහෙම ලේසියෙන් කරන්න බෑනේ. හැබැයි ඉතින් කොයි දේත් ඉක්මනට අපේ ඡන්ද වැඩ කරපු තුරට කලින් මේව ක්ලාසියක් වෙන්න ඕන. නැද්ද? ඔව් එහෙම හොඳ. දැන් එතකොට මේ දැරිවිගේ මව මොකද කියන්නේ? එහෙම හොඳ මහත්තයා. මේ අපි නම් ඉතින් දුප්පත් මිනිස්සු. ඒ වුණාට ඉතින් ලෝක චාරිත්‍ර විදියට කෙල්ලව ගෙදරින් පිටත් කරන එක අපේ යුතුකමනි මහත්තයා. හොඳයි. එහෙනම් මේ මංගල්‍ය තීන්දුයි නිවාරණයි. අපි ලබන සතිය නැගත් බලනවා. එහෙනම් මං ගියා. සිරිදාසයෝ. ඔය කෙහෙල් කරලා දීපන් මවුට. ඊමත් ළමයෝ. කවද කවුමට ඇහිලා මාව හම්බ වෙනවා. ආ. ඒ අහවල් එකේද මාත්? කවුමට ඇහිලා අහනවා කළුමු දාලා කියන්නේ කවුද කියලා. එච්චරයි. යකෝ. උන් කළුමු දාලාගේ පුතාද? ආදරේ. අහසතරම්. අනේ මං දාන්ටි මෙයාට මොනවා වෙලාද කියලා. ඊයේ ඔෆිස් ආවෙත් නෑ අදත් නෑ. මුළු දවසෙම ෆෝන් එක. කොහෙ ගිහින්ද මන්දා?
අනේ මන් දන්නේ නැහැ දරුවෝ. මේ ළමයට මොන යකෙක් වෙහිලාද කියලා. උදේම ඇඳගෙන ගියා. හදිසි වැඩක්ද දන්නේ? එයාට කොහෙන්ද ආන්ටි මේ දවස් ටිකේ හදිසි වැඩ? මේ දවස් ටිකේ ෆර්ම් එකේ වැඩක් කළෙත් නැහැ. අනික ඉතින් හදිසි වැඩක් නම් මට කියලා යන්න තිබුණානේ. එහෙනම් ඉතින් මම මේ විදිහට බය වෙන්නේ නැහැ. ඒක නම් ඇත්ත තමයි. ඇයි දරුවෝ? අර ඉන්ඩියන් මොඩල් කෙනෙක් දාලා දැන්වීමක් කරනවායි කිව්වේ. මොන ඉන්ඩියන් මොඩල්ද? මේ මාසෙටම ලයින් අප් වුණ වැඩි ඉවරයි. ඉස්සරහටවත් එහෙම දෙයක් නැහැ. අනික ඉතින් එහෙම දෙයක් තියෙනවා නම් මම මේ බේ ස්ක්‍රිප්ට් එක ලියන්නේ. සමහර විට දුව දන්නේ නැතුව ඇති. මට ඉන්ඩියන් මොඩල් කෙනෙක්ගේ පින්තූරිකුත් පෙන්වන්නේ. ඔව් ආන්ටි. මම මේ සේරම නොදන්න එක තමයි ප්‍රශ්නේ. මොන ඉන්ඩියන් මොඩල් කෙනෙක්ද? මොන වගේද? මොකෙන්ද පෙන්වුවේ ලැප් එකෙන්ද? ෆෝන් එකෙන් ළමයෝ. සාරියක් ඇඳලා හිටියේ. සුදුම සුදුයි. ඒකත් එහෙමද? දුව රණ්ඩු කරන්න යන්න එපා. වෙඩින් එකක් දැන් ළඟයිනේ. ඒක තමයි ආන්ටි මම දිවසල ඉන්නේ. ඊට පස්සේ මං එයා බලා ගන්නම්කො. අනේ පුතේ මොකද මේ වුනේ? පොඩි ඇක්සිඩන්ට් එකක් අම්මා. කොහෙද පුතා වුනේ? පුතාට තුවාලද? නෑ නෑ මේ මිතිලට මේ බෙහෙත් දැම්මා. මං කාමරේට ලැරලා වන්න. මිතිලට මෙච්චර අමාරු වෙනවා මිතිලව හැප්පුවද? ඔව් මට පිස්සුනේ. අද උදේ ඉඳලා කොහෙද හිටියේ? මේ මිතිලගේ වැඩකට. කාර් එක හැප්පුණා කිව්වේ? කිසිම ඩැමේජ් එකක් නෑනේ. මම එකංග හම්බලා ගෙදරට ද එහෙම නැත්නම් කුටුවේ පොලිසියට. තමම්බ එකංග ආවේ නම් ගෙදරට කොහෙද මේ පොලිසිය මෙතනනේ? අනේ පුතාගේ හැලඟ හොඳනම තඩිස්සි වෙලානේ. දැන් අම්මටත් ඒ පරි සිංහල තේරෙන්නේ නැද්ද? මං කිව්වේ ඇක්සිඩන්ට් එකක් වුණායි කියලා. මේ ලොක් කාටවත් මාව විශ්වාස නැහැ. හරි හරි. යන්න. මං ගිහලා උණු වතුර ටිකක් උණු කරගෙන ඉන්න. යන්න. ඇඳුම් මාරු කරගන්නකෝ. අනේ මන් දන්නේ මේ ළමයට මොනවා වෙලාද කියලා. චමින්ද මල්ලි උඹ ආවද? කීයටද බම් මිනිය ගේන්නේ? මොන මිනියද? ඒයි බම් මොන මිනිය දහන්නේ? අර සංජීවියගේ නල්ලමලේ නංගිගේ මිනිය? අනේ අම්පල් ලතාකේ උඹේ කඩන හොඳ සිද්ධ වෙන්නේ නැහැ. ඔය හදන පදවලට. ඔය සීදේවි ටිකට ඉන්නේ ලෝචනන් ගෙදරට වෙලා. හිතුකුට ඒකිට වෙඩි වැදුන්නේ? මොන වෙඩි වැදිල්ලද? සංජීවයි වෙඩි තිබ්බේ අහසටනේ. එහෙනම් ලෝචනා මැරුන්නේ? අපරාදේ බං. මං හවසට මල ගෙදරට ගෙනියන්න කියලා ඉන්දියාප 500කුත් අම්බ ගත්තා. මහලුකොඩ සංජීවියගේ කට විතරයි හරියට වෙඩිල්ලක්වත් තියාගන්න බෑ. ඕන්න එකට අපි අර කාර් කාරගේ යාළුවට දුන්න දීල්ලක් ආයි පුතාම ඉස්පිරිතාලේ. කොහෙද? අපි මෙච්චර වැඩ වෙනවත් ඉතින් ලතාක්කලගේ අපිට කිසි සපෝට් එකක් නැහනේ. මේ මොන මල සමීමක්ද මේ? මේ බොන්නාව නම් බීල ඵලයන් චමින්දෝ. ඉඳා එරෙන් මේ සීයේම ගිල මැරලවත් යන්න. ඇලෝකී මහත්තයා උඹට කතා කළේ නැද්ද?
නෑ අම්මා. එයාට සලකපු විදියට එයා මේ පැත්ත පලාති පස් පාගන එකක් නේ අම්මේ. අනේ මේ උඹ කට පියාගෙන ඉඳපන්. හැමදේටම පයින්නෝ. දවල් වෙච්ච දේන්වත් උඹට පාඩමක් ඉගෙන ගන්න බැරි වුණාද? දැක්කද ගස්සක් පුහැටි? ලොකෝ උඹ ආඩම්බරකම් බලන්න වෙලා නෑ මට. අනේ අම්මා. අම්මා දන්නවනේ නංගිගේ හැටි. අනිත් එක මේ දවස්වල ඇයිනේ දුකින්. ළමිසි එක්කුණාම ඉවසීම කියන එක තියෙන්න ඕනේ ඉවසීම. අනිත් එක බලහන්. උඹලා අයියයි කියලා මොනවා කරන්නද? අයියගේ ඇස් දෙකෙන්ම දැක්කනේ බෝ ඇදගෙන යන්න හදපු හැටි. ඒකනේ මේ සේරටම මුල. කොහෙද මහත්යටත් කිසිම ඉවසීමක් නැහැ වගේ මට පේනවා. සරෝෂ්ට මන් නැති වෙයි කියලා බයයි අම්මා. අනිත් එක එයාට යෝජනාවක් ගෙනල්ලලු. ඉතින් ඒකයි මෙයා මේ හදිසි රෙජිස්ටර් කරන්න හදන්නේ. එහෙමයි කියලා ලොක්කියේ කාත් කවුරුවත් නැති ගානට බෝ ගේම් පිටත් කරන්න පුළුවන්ද? දීව තුන් හතර නැතත් උඹලගේ තාත්තා උඩ ඉඳන් බලාගෙන ඕවට ඉඩ දෙන්නේ නැහැ. සරෝජ් නරක කෙනෙක් නෙමෙයි අම්මා. ඒක මන් දන්නවා පුතේ. මේ මං අහන්නයි කියලා වුණා. කවුද අර එදා ඒ මහත්යත් එක්ක ආපු අර තල්තුණා මිනිස්සයා? අර සුදු සරමක් ඇඳගෙන ආවේ. සරෝජ් මහත්යගේ තාත්තද? අම්මට පිස්සුද? ඒ සරෝජ්ගේ තාත්තා නෙමෙයි. අනිත් එක ඒ මිනිස්සු මේ පැලට එයේ. එහෙනම් කවුද බං මේ මහත්තයා? හරියට පහුඩු කෙනෙක් වගේනේ ප්‍රශ්න විසඳුවේ. අනේ මන්දම්ම. හැබැයි සරෝජියත් එක්ක කතා කරේවත් නැහැ. ටිකක් ඉවසපන් ලොක්කියේ, ඉවසපන් ටිකක්. අනිත් එක මේ මහත්තයා කිව්වනේ අයියා මේ ගැන හොයලා බැලුවට පස්සේ ඉක්මනින්ම දිනයක් දාගෙන කියන්නම් කියලා. ඒක හන්ද උඹ තව ටිකක් ඉවසපන්. අද මේ උඹ කියන්නේ උඹත් එක්ක කවුරු හරි ගහගද්දී ඒ මනුස්සයත් උඹට චාන්ස් එකක් දෙන්න ඕනේ කියලා? එහෙම එහෙම තමයි බං. හා 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 හරි හරි. එහෙනම් ඊළඟ පාර අපි උඩ චැලෙන්ජ් කරලා ගහගමු. අම්මේ අම්මෝ මේ මෙන්න වැන්දා. ආයේ ওই පැත්තක් බලාගෙන මං නිදාගන්නේවත් නැහැ. අම්මපා නිදාගන්නේවත් නැහැ. ආයේ කියන්නේ උඹ මට මේ වැඩේ සපෝට් කරන්නේ නැහැ. බෑ බං. මොකද මගේ අම්මට ඉන්නේ මේ අයින්සක මං විතරයි බං. ඒකද බං යාළුකම කියන්නේ? ඈ? යාළුකම? මේකද යාළුකම කියන්නේ? ඈ? මං ගුටි කකා පරිප්පු කකා ඉන්නෝනේ. උඹ ලව් කර කර ෆුල් ආතලෙක ඉන්නේ. මාර යාළුකම. අනිතක මේ බලපන්. ඈ? මඩ ගාගෙන ඇඳුම් ඉරාගෙන මං කොහොමද මං පාර යන්නේ? මං කොහොමද ගෙදර යන්නේ? හරි හරි බං ඇඳුම් එකට 10ක් දෙන්න. ආ උඹ හිතනද මම මේ ආතල් එකේ ඉන්නයි කියලා? මගේ බෙල්ලත් තාම හරවන්න බෑ. උමෙන් සැරින් සැරේ මටත් වැනුවනේ බං. ඊ වයියෙක් නේ මම මහසෝනෙද්ද කොහෙද? ඇති අන්ත. උඹට ඒක හරි දෙරෙච්ච එක ලොකු දෙයක්. හලේ මචං. ඔන්න මේ මහසෝනාගේ නංගිය වතැලලා දාලා. අර අහිංසක අශේණිය බඳගෙන පාඩු ඉඳ බම්බ මට පාඩු ඉන්න දීලා. එනකොට පව් බං ලෝචන. මේ හැමදේම උනේ මං හින්දානේ. කී පාරක් නම් අර අයියා ගතේ ඉන්නවද මට ගහන්න යද්දි. ඒක කලන්තාවල මන්නක් හොඳටම බය වුණා බං. ඒක
නම් ඇත්ත තමයි බං. ලෝචන ගන්නම් ඇත්තට මට දුකයි. ඒත් බං එයා අර අන්තිමට කියපු වචන නම් මට දිරෙව්වේ නෑ. මේ මොකද්ද? ඇයි බං? අර ලෝචන කිව්වේ අයියා කැමතිනොත් විතර එයා කැමතින්නේ කියලා. හැ බං. අපි දෙන්න මේ මෙච්චර ගුටි කෑවේ ඔය කතාව අහගන්නද? හරි බං ඉතින් මේ වෙලාව යාවෙන මොනවා කරන්නද? සුද්ධ කරපන්. තව සුද්ධ කරපන්. ගෑනුන්ව සුද්ධ කරන්න එපා බං. ගෑනු කියන්නේ ඔක්කොම මනමේ කුමාරියෝ. දැන් ඒකි ලව් කරේ උඹට. එහෙම රවුම් ගහුවෙත් උඹත් එක්ක. දැන් ඒව කරෙත් අයියෙන් අහලද? බම්බු. අයියා. අයි හිමි කරපන් බං. උඹට උඹේ වාහනේට මොන හරි කියන්නේ. හරි අමාරු නේ. මොකද පුතේ ඔය වාහනේ ගැන කිව්ව කතාව? මේ මෙන්න මං විනිවිද ටිකක් දැම්මුවා. බොන පුතේ. නැමේ මෙතන අදරයට තව එකකට ඉන්නවලු අම්ම. අනේ ඒක කොච්චර එකද? මං රහට කැම ටිකක් හදන්න. මට අද මෙහි ඉන්න බෑ බං. ඒක කියන්න එපා බං. අදරයට අපිට ගමනක් යන්න තියෙනවා. මොකක්? මට දෙමින කෙනෙක් කියන්න බෑ. ඔය එක දන්නවනේ. උඹ ගෙදර තියාගත්තේ මේ මං ඒ જાති මිනිහින් නෙමෙයි ඒක දැනගනින් මොනවද බං ඔය කියවන්නේ මං එවි මගේ ෆෝන් එක ෆෝන් එක වෙන එහෙනම් මගෙන් අහන්න තිබ්බනේ බං එහෙන් මෙන් අත දාන්නේ බැරි විලා නරක තැනක වැදුණා නම් මේ උඹගේ ඔලුවට තද පාරක් වැදුණා නේද නැතු ඒක තමයි ඔහොම කියවන්නේ මේ බලපන් උතන මගේ ෆෝන් එක තියනවාද කියලා මේ ෆෝන් එක මේ ෆෝන් එක කොහොමද මේ තියෙන්නේ හා අයි උඹ බහිනකොට කාර් එකේ තියලා නැ බැසේ ඒකනේ බයි එක දැන් ඊතර නැහනේ උඹ ෂුවර්ද චෙක් කරලා බලවද ඕ හරි හරි මට හිතා ගන්න පුළුවන් මොකද උනේ කියලා බේ ෆෝන් එක කාර් එකේ තිබිලා බේ ප්‍රියම්බිකාව අශේනි ඒක අරන් ගියා මරු දැන් සම්පූර්ණයි උඹේ SMS ටිකයි කෝල් ලොක්කම කියවල ඇති දැන් උඹ අපුල්ලලා වැලේ දාලා වේලයි උන් අරකා මාවනම් ගාව ගන්න බවට හරි හරි දැන් මේක නෙවෙයි උඹලා මේ වටේට කුඹුරු තියනවා නේද ඔව් ඒ වට අර මේ බෙහෙත් ගෙනවද ගෙදර ඇති ගෙදර නැත්තම් පොඩ්ඩක් බලලා කඩේට ගිහිල්ලා බෝතල් දෙකක්ම අරන් වරින් ඒ මොකටද උඹ බීලා අනිත් එක මම බොන්න වෙන කරන්න දෙයක් ඉතුරු නැහැ උඹ ඉවරයි පුතා උඹ ඉවරයි හොඳ වැඩේ උඹ ඉවරයි කියන දේ ඇහුවේ නැහනේ හොඳ වැඩේ දැන්ටවත් තර අශේනි මොනවා කළාද දන්නේ උඹ දන්නවනේ අශේනි හැටි එයාගේ තාත්තා හිටපන්නේ නයි නයි වගේ මිනිස්සු මචං බලපන් මොනවා කරලාද කියලා
උඹයි ඉවරයි. මේ උඹේ ෆෝන් එක පොඩ්ඩක් දීපන්. මගේ ෆෝන් එක මොකද? දීපන්කෝ. හරි ෂුවර් එකටම අශේනි ගේම් එක දීලා උඹට කොච්චර කිව්වද බං ඕකේ ලෝචනාගේ ෆොටෝ එක තියාගන්න එපා කියලා ඇහුවද හරකෝ උඹ මේ ෆෝන් එක ගන්න කොච්චර කාලද ෆෝන් එක ගන්න කොච්චර කාලද ඒ බාර මුවේ නම් මට ලව් කරන්න ඔහ් මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දි ඇයි ෆෝන් එක ගත්තේ කියලා අහන්නේ අර කතා කරන්නේ නැතුව කියපංගු මේ ෆෝන් එක කර කොච්චර කාලද කියලා දැන් අරන් අවුරුද්දක් විතරද ඇයි උඹ අහන්නේ ඈ මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දි උඹ ඒක අහනවද කොහොමද අලුත්යක් ගන්න ඕනේ බං ඕක දැන් පරණයි එහෙනම් අවුලක් නෑ ඒ මොකද උඹ කරේ ආදරේ අහසතරම් මක් නෑනේ බං කිසිම වැඩක් පිළිවෙලකට කරගන්න බෑ උඹ කරපු වැඩේ ගමටම නින්දාවක් ගමටම නින්දාවක් නින්දාවක් වෙන්නේ එක උඹ මගෙන් ගිහ පන්නන් ගියාද එයාට මගලක් ගන්න නෙමෙයි බං මම කතා කරන්නේ පන්න ගිනියන්නේ කොහොමද බං නින්දාවක් වෙන්නේ දැන් බලපන් උඹලගේ තාත්තා උඹලගේ අම්මා පන්නන් ගියා ලස්සනට හඳ පායලා තියෙන අමාවක දවසක අපේ මිනිහා මා පන්නන් ගියා. ඉතින් උඹලටවත් මටවත් නින්දාවක් වුණාද බං? නෑනේ. අර පිට ගමකින් ආපු කාර්කාරයා උඹලට තඩි බාලා උඹලගේ නංගි වරන් යන්න හදනකොට ගිනි බටේ අතේ තියාගෙන ඌට වෙඩි තියන්න බැරි වෙච්ච එක තමයි බං නින්දා. නින්දාවක් නෙමේ දෙක. නින්දාවක් නෙමෙයිද? උඹ බං කූඹි කැලේ සංජීවයා. එහෙම පුළුවන්ද බං මිනිස්සු මරන්න? අනේ මේ සංජීවියෝ. උඹ මිනිස්සු මැරුවේ අදීයේද බං? උඹලා හරියට කතා කරන්නේ දැන් සිල් අරන් වගේ. මතගමේ. ඌ ආවේ ඇත්තටම අපේ නංගිව කසාද බඳින්න. ආ? අනික ටික වෙලාවකින් ඌගේ තාත්තත් අපේ ගෙදර ආවනේ. මං කලබල වෙලා මොකක් කර කරා නම් එහෙම ලොක්කි මොනවා කරගනින් දන්නේ මුන්දනේ තරමටම ලෙන්ගතුයි බං මොනවා උගේ ওই මහේකාව උඹලගේ අම්බලම් අඩුවට ගතෝමේ බම් මට කියලා කට කඩා ගන්න හදන්න එපා යකෝ අම්බලම් අඩුව මේකනේ ගමේ ඉන්න අසමත් ජාති හැටි කරේ ඔක්කොම මේකෙන් ලගින්නේ අපි දුප්පත් තමයි යකෝ උනාට හදිස්සියකට මිනිහෙක් අපේ ගෙදරට ගොඩ වුණා කියලා ඌට අපේ ගෙදර තියෙන දේවල් අරන් යන්න දෙන්නේ නැහැ කො අපි. අනික ඒ මිනිහා ඇවිල්ලා වැදගත් විදිහට කතා කළා. උගේ මහේකා කිව්ව චන්දිට කලේ මේ හැමදේම පිළිවෙලක් කරමු කියලා. අනේ හොඳා. අනේ හොඳා. උඹලා ඉතින් කාගේ හරි පිහිටෙන් ගොඩ යනවා නම් මේ ලතාක්කට සන්තෝෂ නැද්ද බං? උඹලා ඉතින් පිටේ උන් ය සංජීවියෝ. හරි දැන් ඔය කසාද සෙට් උනා කියමුකෝ උඹලගේ ලොකු එකේව දොට්ට දාන්නේ උඹ ඔය ගිනි බටේ දෑවැද්දට දීලාද බං උඹල ඔය සෙල් හිටියේගේත් මාමා කෙනෙක්ගේ ඒ කෙනු තුඹලට යන්න උනානේ දැන් ඉන්නේත් කුලියටනේ බං
උඹලත් ඉතින් මං වගේමයි සංජීවියෝ. හරි, කියපම් බලන්න. දැන් උඹලගේ ලොකු එකේව දෙන්නේ මොනා එක්කද? මොනා එක්කද? දේනම් කෑවේ හම්බාන ගුටි රැට මොනවා කන්න වේද දන්නේ නැහැ සංජීව නම් ගෙදර නැහැ වගේ මේ ලෝචනාරි කාමරේ තියෙන වමේ දකුණේ ඔකනේ බං කියන්නේ ඔබ ඒකවත් දන්නේ නැද්ද ඈ මචං මේක හරියන්නේ නැහැ බං සංජීව නැගිටුවොත් එහෙම අපි දෙන්නම සුන් නේ මේ ඇත්තමයි මං කියන්නේ උඹට එකක් කියන්නම් කනකොට බෙදන්න නම් ලැහැත්ෙන්න එපා හරි කට වහගෙන හිටපන්කෝ. එතන මේ චවුචව වගේ හරියන්නේ කියන්නේ තු. චවුචව චවුචව තවටිකින් අපි දෙන්නම චවුචව වෙයි. මචං මේ හරියට අපි දෙන්න මේ ඉන්නේ පුදු කුඩු ඉරිප්පොල ෆ්‍රන්ට් එකේ ඉන්න වගේ බං. උදේ නම් දෙයියන්ගේ පිටෙන් කොමාරි දෙන්න පණ බේරගත්තා. දැන් නම් සංජීවට අහුනොත් එම අපි දෙන්නම බ්ලාස්ට් වෙලා ආයි බං. තේරුම් ගන්නකෝ බං කියන එක පොඩ්ඩක්. මේ මිතිලයා. යාර බලපන්කෝ ලස්සන හඳ පායලා තියෙන හැටි. ලෝචනාගේ මූණට වැටලා දෙවුදුවක් වගේ ලස්සනට තිබා. මේ මං යනවා බා. මං කාමරේ ළඟට ගිහලා කතා කරනවා. අතිරික් කෙනෙක් තරයි යුද්ධයක් බා. ඈ මේ මොනවද උඹ කියවන්නේ? උඹට අමු කැවිල? යකෝ උඹට යන්න පුළුවන්ද මේ මෙතර මේ මිදුල ලයිට් අප් වෙලා තියෙද්දි අඳ පායලා තියෙද්දි? ඈ යකෝ සංජීව දැක්කොත් එහෙම උඹට ඩෝන් ගාලා වෙඩි තියයි. බිම බදාන් උඹට මැරෙන්න තමයි වෙන්නේ. ඕජනා වෙනුවෙන් දිවුදාස් කෙනෙක් කරේ වෙන්න මම ලෑස්ති බා. උඹ දේවදාස් වෙයි. යකෝ දේවදාස් වෙන්න පුළුවන් වෙන්නේ උඹ මැරුණට පස්සේ ඒ කෙල්ල උඹ කාට දුවන් ආවොත් විතරයි. උඹ ඉතන දෙකේයි කියලා. පිස්සුද? හැබැයි උඹ කම්මැද තියානේ. උඹ වෙන්නේ මන්නම් පපුව දෙන්න එන්නේ හරි. මොකද උඹ මේ කෙම්මල් ආදරේ වෙනයි. මගේ ජීවිතේ වෙන දෙයක් බං. මොන මොකුලක් කියලා මම යනවැන්න මෙතන අනිත් පැත්තට හැදලා. අත්ත ගණින් කෝ කං කේන්ද්‍රිය මේ මප්පු වෙලා ඉඳලා කියවනවා කියවනවා කියවන ඉවරයක් නෑ ඔය දුවත් මේ ෆ්‍රේම් මොඩේ කියලා මේ අපි යන්නේ මේ විවෘත භූමිය නෙවෙයි අපි යන්නේ මේ ඕවිත දිගේ පරිණ්‍යා පරිණ්‍යා යක් මේ ඇමේසන් වනාන්තරෙමද මිතිලයාගේ ෆෝන් එක. සරෝජේ ඔපු SMS එකක්වත් නැහනේ. ඒවත් සේරම මම මකලා දැම්මා. නවත්තනවද මම හොඳ වැදගත් පොලක ඇදිච්ච ළමෙක් ඔබට ඕන මොකක් කරගන්න කියලා මම යන යන්නේ මෙතන හරි 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 පොඩ්ඩක් හිටපන්කෝ මම ඊට පස්සේ කියන්නේ තව ටිකයින පොඩ්ඩක් ඉඳලා බලයන් බොමුකට දැහුවේ මං හැට වැඩද කියන්නේ
Itu udah emang kata raga mana? Beno aja nih mati. Ini mau kita hadisin. Nenek, mata dia nih luka bare aku ini. Udah punya lagi lasan lagi lek hamben lagi lah deh. Nanti mau kita adre bini. Ini kan nih bang, hatma hati kedewat, bohong ya lu yang mata aji itu hamben deh pagi lagi anda. Mata ketiak agak nih, api kali level kerat di, bersiru mila kita terpainya kota, ambang air terbelah, maduro jalur teh kardar karya alu tamai kila, ayo terkumpul lagi terpainya kota, ha, kara terbelah, khatta kaya kau deh, ini kardar karya alu tamai, ayo ayo terperba, hari hari bang, tapi iya ada metal adin doh nen, nih, ini nih, butuh untuk kamu suka deh, harus lojana kamar kila. Boleh tu ada si Romila gitu lagi meh kamar perhati naik kila. Tiada ni kai. Hari hari, dah ikut ramai ni paling. Hari kawan ni, boleh paling aku. Beri la abad, Sanjiva Harmut, mangga Ruby Nur dekik macam lagi. Kalau bisil lagi kamari, boleh pada gak agen hari himi tu kering. Kami teri na, paling paling, good luck. Ani deh ini, mata sarojul abad ini, mata ane tu be, mata ikhmi kawat awak sarojul dekak ganas selasan. Ya hunding inno mata dene inno ni. Nak kalah tu dah ni lagi pa. Mata tu kepada katakan doh ni, hadis ya. Mie mahari? Oh, mie mah katakan lebih kepada kelirin aku. Mama beri. Mama beri nem. Dayu apa itu kena? Kepada kursi penting kelirin lah. Dayu. Aki? Ibu kata awak tetap sama. Chamika, Shirom, Prabha. Ada ni? Mungkin mau dah lagi? Mana kara? Apa dah titik visa wedding? Ya, ini gatal luku naya, tu kata mama kekawan ni mood tak kena. Ayai, kamu.
ඇයි නුසුම එහෙම කියන්නේ? මෙසේරම දේවල් මං නිසා නේද? මම යෝම හැම කරදරයකටම හවුල් කරගත්තේ. කිතාවා හිටියත් අත්තේ මං හිටියද? මං උනත් කරන්නේ ජීව තමයි. මේක කලබල වුණා වැඩි. මේ හැම දෙයක්ම මගේ වැරදි නිසායි. මම යෝගෙන් සමාව ගන්න ඕනේ. සරෝජ්. ඇයි? ඔහමට තාමත් ආදරේද? ඉස්සරට වැඩි ආදරේ ලෝචන. එදාට වැඩි ආද. හදට වඩා හෙට. මොනවද ඔච්චර බලන්නේ? දැනගන්න මොකද? බලාගෙන ඉන්න කැත මූණකට හඳෙලිය වැටුනම ලස්සන වෙන්නේ කොහොමද කියලා. මං කැතයිනේ. එන මං යනවා මම. හොයන්න. ආදේතර මාව එපා. ඉතින් මොමඩ කැතයි කිව්වනේ. ලස්සන මූණ කවගන්නෙක් නැත්තේ. හඳෙලියටත් වැඩි ලස්සන මූණක් මම දැන් හොයාගෙන ඉන්නේ. හරි නරකයි. හෙට වැඩට නෝද? බෑ සරෝජ්. බැහැ? ඉන්නවද එකක් දෙන්න? චල්ල මොන මොගලක් කරනවද නැද මල ගෝල ඇත්තට සරෝජ් කිව්වගේ අර හඳ පානේ චිරුමිය තිටියන මාත් එක්ක කොච්චර සපද්ද ඔබේ පෙම් නදන්නේ එදාමෙන් ඇසෙන්නේ අදේ පෙම් ඇඟුම් නෑ එදාමෙන් මුහිනෝනේ හසතරම්